අද දවසේ සිරස් FM ධර්ම යාත්‍රා වැඩසටහනින් අපි මතු කරන්නට බලාපොරොත්තු වෙන පළමු ගැටලුව තමයි අපේ ස්වාමින් වහන්සේ. දැන් මේ වර්තමාන කාලය වෙන විට මෙරට ජීවත් වෙන බොහෝ ජනතාව විවිධ ප්‍රශ්න වලින් පීඩා විඳිනවා. එක පැත්තකින් කෘෂිකර්මාන්තය සඳහා ජලය නිකුත් කරන්නේ නැහැලා මහා බරපතල ප්‍රශ්නයක් පසුගිය කාලේ ඇති වුණා. ඊළඟට පහුගිය කාලේ පුරාම දැඩි නියඟයක් වගේ තත්ත්වයක් තිබුණා. දැන් නම් යම් ප්‍රමාණයකට ඒක පහව ගිහිලා තියෙන්නේ. වැස්ස ලැබිලා තියෙන්නේ. ඒ අතරේ ජනතාවට විසඳ ගන්නට බැරි ආර්ථික ගැටලු මතුවලා තියෙනවා. ඉන්ධන මිල දවසින් දවස අඩු වෙනවා වෙනුවට නැවතත් ඉහළ යන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව බරපතල ගැටලු මතුවලා තියෙනවා. මේ සියල්ල මේ විදිහටම තියෙද්දී රටේ පාලකයින් මේ කිසිවක් පිළිබඳව වැඩි තැකීමක් කරන්නේ නැතුව ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් වූ ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන අරගෙන ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුද කියලා තෝරන්න පටන් අරගෙන තියෙනවා. මෙන්න මේ වගේ දේශපාලනික කාරණා ගැන පමණක් කතා කරමින් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරක් ලබා නොදී තියෙන ආකාරයක් අපි දකිනවා. දැන් මෙතෙන්දී ජනතාවගේ පැත්තෙන් මතුවෙන විරෝධය හරහා ජනතාවත් යම් පීඩනයකට පත් වෙලා ඉන්නවා. මෙන්න මේ කාරණාව අපි ධර්මානුකූලව පැහැදිලි කරගත්තේ උත්තේ කෙසේද ස්වාමීන් වහන්සේ? වගේම මෙවැනි තත්වයකදී අපි සවිඥානිකව ජනතාව විදිහට හැසිරිය යුත්තේ කෙසේද කියන ප්‍රශ්නය තමයි අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනෙන් මම ඔබ වහන්සේගෙන් ප්‍රථමයෙන්ම විමසන්නට සූදානම් වන්නේ. අවසරයි ස්වාමීනි. මෙහෙමයි, අපේ රටේ ගෞරවනීය පාලක පින්වතුල්ලා ජනතාවට අප්‍රමාණ ප්‍රශ්න තියෙද්දී අපි දන්නවා සමාජය තුල දැක්කහම ආර්ථික ප්‍රශ්න තියෙනවා, අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න තියෙනවා, කෘෂිකර්මය පිළිබඳ, ජලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා, විදුලිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ අප්‍රමාණ ප්‍රශ්න සමාජගත වෙලා තිබ්බත් ඒ සමාජගත වුණා වූ ප්‍රශ්න නිසා ජනතාව අප්‍රමාණ පීඩණයට පත් වුණත් අපේ ගෞරවනීය පාලක පින්වතුන්ලා ඒ ජනතාවගේ ප්‍රශ්න දෙස නොබලා ඒ ජනතාවගේ ප්‍රශ්න සඳහා කෙටි සහ දීර්ඝකාලීන විසඳුම් දෙන්නේ නැතුව ඒ අය බලය උදෙසා අමන්ගේ බලය ශක්තිමත් කර ගැනීම උදෙසා මේ අත්‍යවශ්‍ය නොවන ප්‍රශ්න දැන් අද තියෙනවානේ. 13 සංශෝධනය කියනවා, 13 ගේනවා කියනවානේ, උතුරට බලතල දෙනවා කියන, දැන් මේවා සමාජය තුල ජනතාවට බලපාන දැඩි ප්‍රශ්න නෙමෙයි මේවා. එවැනි අනවශ්‍ය දේවල් කෙරෙහි අවධානය යොමු කරනවා ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අවධානය යොමු කරන කාරණේ තමයි ඔබතුමා ඔය ප්‍රශ්නේදී අහන්නේ. එතකොට මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මට ওই ප්‍රශ්න දේශපාලන පිළිතුරක් දෙන්න බෑ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඒ නිසා මම ওই ප්‍රශ්න දෙන්න වෙන්නේ ධර්මානුකූල පිළිතුරක්. ධර්මානුකූලව ওই ප්‍රශ්නේ අපිට යොමු කරන්න වෙන්නේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයට. අපි කුමක් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුනද ඒ බැඳුන දෙයට අදාළවයි අපේ උපාදානය සකස් වෙන්නේ. ඕකයි අපි මෙතනින් දකින්නේ. එතකොට අපි මේ සමාජය තුල අපේ රටේ සාමාන්‍ය ජනතාව, ගොවි ජනතාව, ඒ වගේම වැටුප් ගන්න වෘත්තීය වේදීන් ඒගොල්ලන්ගේ තෘෂ්ණාවට අදාළව ඒගොල්ලන්ගේ බැඳීම් තුල ජීවත් වෙනවා. ඒතර ගොවි ජනතාවට බලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. වෘත්තීය වේදී පින්වතාට බලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. කාමකරු පින්වතාට බලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එයාගේ තෘෂ්ණාවෙන් එයා උපාදානය කරගන්නේ එයාගේ වැටුප. ගොවි මහත්මයා උපාදානය කරගන්නේ බීජ, පොහොර, ජලය, අවුවැසි. කාම්කරු මහත්තයා උපාදානය කරගන්නේ එයාගේ රැකියාව, එයාගේ වෘත්තිය, එයාගේ ආදායම. ඉතින් ඒ වගේ එකිනෙකාට වෙනස් වූ උපාදානයන් තියෙනවා. ඒ උපාදානයන් සකස් වෙන්නේ තෘෂ්ණාවට අදාළව. එතකොට රටේ පොදු ජනතාව තමන්ගේ තෘෂ්ණාවට අදාළව තමන්ගේ උපාදානයන් තුල හිර වෙලා ජීවත් වුණත් පොහොර නෑ, ලයිට් නෑ, වතුර නෑ, වැස්ස නෑ, මේ ප්‍රශ්න තුලේ උපාදානයන්ට අදාළව ජීවත් වෙද්දී රටේ පාලක පින්වතුල්ලා ඒගොල්ලන්ගේ තෘෂ්ණාව තියෙන්නේ ධනයට නෙමෙයි. ඒවා ඒගොල්ලෝ හම්බ කරගෙන තියෙන්නේ. පරම්පරා ගණන් වලට ඒවා හම්බ කරගෙන තියෙන්නේ. සැප සම්පත් නෙමෙයි, සැප සම්පත් සියල්ල මේගොල්ලන්ට ලැබෙනවා. ඒගොල්ලන්ට ලයිට් බිල පිළිබඳ, වතුර බිල පිළිබඳ, දුරකථන බිල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට පෙට්‍රල් පිළිබඳ, වාහන පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට සැප සම්පත් පිළිබඳ, ආහාර වේල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ තෘෂ්ණාව පච්චයා උපාදානං ප්‍රශ්න සකස් වෙන්නේ බලය උදෙසා. ඒගොල්ලන්ගේ තෘෂ්ණාව බලය උදෙසා තෘෂ්ණාවක් නිසා ඒගොල්ලන්ගේ උපාදානයන් දිව යන්නේ බලයට.
ජනතාවගේ උමනාව ජීවත් වීම නිසා ජනතාවගේ තෘෂ්ණාවෙන් උපාදානය සකස් වෙන්නේ ජීවත් වීමේ මාර්ගය ශක්තිමත් කරගන්න ආදායම ශක්තිමත් කරගන්න නිවස ශක්තිමත් කරගන්න ගොවිම ශක්තිමත් කරගන්න මේ සියලු දේ ධර්මානුකූල බැලුවාම තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළයි ජීවත් වෙන්නේ ඒ නිසා මේ රටේ පාලක පන්තියේ තෘෂ්ණාවට අදාළව ඒගොල්ලන්ට ධනෙ තියෙනවා බලය තියෙනවා නිලය තියෙනවා සැප සම්පත් තියෙනවා යාන වාහන තියෙනවා ලයිට් බිල දුරකථන බිල එහෙම නැත්නම් ජල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ලක්ෂ ගණන් වුණත් නොගෙවා ඒගොල්ලන්ට යන්න පුළුවන් ඒ සියලු නිදහස් තියෙනවා ඒ නිසා පාලක පින්වතුල්ලා තෘෂ්ණාවෙන් උපාදානය වෙලා තියෙන්නේ බලය ඒ නිසාම ඒ අය සෑම නිමේෂයකදීම සිතුවිල්ලක් පාසා ඒ අය උත්සාහ ගන්නෙ කෙසේද මේ බලය ශක්තිමත් කරගන්නේ කෙසේද මේ අතට ලැබුණු බලය තවත් අවුරුදු පහක් කරා අරගෙන යන්නේ ඒගොල්ලන්ගේ තෘෂ්ණාව ඒකයි ඒගොල්ලන්ට ආයිමත් වැවේ වතුර තියෙනවද පොහොර තියෙනවද අස්වැන්න තියෙනවද ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට ඕනේ බලය ලෝකෙට ණය වෙලා හරි තමන්ගේ තෘෂ්ණා පච්චය උපාදාන ධර්මතාවය යට තියෙනවා නම් එයාට ඕනේ ඒ බලය රැකගන්න. ඒතර මේ බලය පිළිබඳ ප්‍රශ්නේදී අද රට බලවත් අභියෝගයකට මුහුණ දීලා තිනවා. අන්න ඒක තමයි වඩාත්ම බලවත්භාවය. මොකද අද බලය උදෙසා තරඟ කරන අපේ රටේ ගෞරවනීය රාජ්‍ය නායකතුමා කියන්නේ ජනතාව ඡන්දෙන් පත් කරපු නායකතුමෙක් නෙමෙයි. මා අපි දන්නවා අපි හැමෝම දන්නවා එතුමා පසුගිය අවුරුදු 10ද 20ද 25ද ඉල්ලපු සෑම ප්‍රධාන ඡන්දයක්ම පරාජය වෙච්ච ගෞරවනීය මහත්තයෙක්. ඒ වගේම පසුගිය මැතිවරණයේ ජනතාව ඡන්දෙ නොදී ජාතික ලයිස්තුවකින් පාර්ලිමේන්තුවට ආපු පින්වත් මහත්මයෙක්. එන ගෞරවනීය මහත්මයෙක්. මෙතෙක් කලක් ඇතු නොවුනා වූ බලවත් තෘෂ්ණාපච්චයා උපාදානං කියන ධර්මතාවයේ තීව්‍ර භාවය, උච්ච භාවය, අභියෝගාත්මක භාවය අද සකස් වෙලා තියෙනවා. ඒ නිසාම මේ මොහොතේ සියලුම පාලක පන්තිය ඒවට උපකාර කරන ධර්මතාවයන් සෑම කෙනෙක්ම ඒගොල්ලන්ගේ තෘෂ්ණාව ඒගොල්ලෝ යොමු කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ බලේ ගොඩනගා ගැනීම උදෙසා. ඒක ධර්මතාවයක්. ඒ උදෙසා ඒගොල්ලෝ උත්සාහ ගන්නවා අනිවාර්යයෙන්ම නොදී යුතු දේවල් දෙන්න. ද්‍රවිඩ ජනතාව සතුටු කරන්න, මුස්ලිම් ජනතාව සතුටු කරන්න. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ඊළඟට එන ඡන්දෙදී ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න. මොකද නායකතුමන්වම දන්නවා පසුගිය සියලු මැතිවරණ වලින් තමන් පරාජය වෙච්ච කෙනෙක් කියලා. ජනතා ඡන්දෙන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්දෙන් තේරිපත් වෙච්ච මහත්මෙක්. ඒ අභියෝගය නිසාම බලය උදෙසා බලවත් කෝලාහලයක් අද සමාජය තුල තියෙනවා. ඒ කෝලාහලය තුල සියලු ජනතා ප්‍රශ්න අමතක කරලා බලය කියන ප්‍රශ්නය පිටරයි උඩට අරන් තියෙන්නේ. එසා මේවා සුන්දර හේතුඵල. මේ සෑම හේතුඵල ධර්මයකටම මුල අවිද්‍යාවයි. මං කාටවත් පුද්ගල සංඥාවට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඒ නිසා පොදුවේ මිනිස්සු හැටියට ඒ මිනිස් ධර්මයන් තුල ඒගොල්ලෝ ජීවත් වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට ආරක්ෂා කරගන්න තියෙන බලය අනිත් සියල්ලම තියෙනවා. පොදු ජනතාවට ආරක්ෂා කරගන්න තියෙන ජීවිතය. ඒ නිසා ඒගොල්ලෝ ජීවිතය වෙනුවෙන් සටන් කරද්දී පාලක පින්වතුන්ලා බලය උදෙසා සටන් කරනවා. මේ දෙක අපි සමාජය තුල දකිනවා. ඒතොර මේ දෙකම සිද්ධ වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන. අවිද්‍යාව තීව්‍ර වෙන්න අවිද්‍යාව ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න කර්මය කර්මඵල විශ්වාසය අපි දන්නේ නැහැ. අපිට පටිච්ච සමුප්පන් උපතක් තියෙනවාද කියන විශ්වාසය අපි දන්නේ නැහැ. අම්මා තාත්තගේ ගුණයන් පිළිබඳ විශ්වාසය අපි දන්නේ නැහැ. ඇයි? සම්මාදිට්ඨිය දුර්වලයි. එහෙනම් අද අපි සමාජය තුල දකින්නේ අවිද්‍යාවේ ශක්තිමත්භාවය නිසාම සම්මාදිට්ඨිය දුර්වල කරගත් ගෞරවනීය පාලක පින්වතුන්ලා නිසා මතුණා වූ බවත් අභියෝගයක්. මේ අභියෝගය ජනතාව විසින් පරාජය කළ යුතුයි, ජනතාව විසින් ජයග්‍රහණය කළ යුතුයි. ජනතාව විසින් ජයග්‍රහණය නොකළොත් මේ අභියෝගය සමස්ත මාතෘභූමියටම විනාශකාරී අභියෝගයක් වෙනවායි කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා සියලෝම රටවාසී ජනතාව දක්ෂ විය යුතුයි. මේ අභියෝගය ජය ගන්න නම් අවිද්‍යාව තුනී වෙච්ච සමාජයක් සමාජය තුළ බිහි වෙන්න ඕනේ. ඒ උදෙසා අපි දක්ෂ වෙන්න ඕනේ. සෑම රටේ ජනතාවක්ම ද්වේෂය වඩන්නේ නැතුව, වෛරය වඩන්නේ නැතුව, ක්‍රෝධය වඩන්නේ නැතුව, එකිනෙකාට චෝදනා කරගන්නේ නැතුව, කලයුත්ත නොකලයුත්ත කුමක්ද කියන කාරණය නිවැරදි තේරුම් ගන්න. ඒ කියන්නේ සම්මා සතිය ජීවිතයට එකතු කරගන්න. ඒතොර සම්මා සතිය ජීවිතයට එකතු කරගනිද්දී අපේ ධර්මානුකූලව අපිට කියන්න වෙන්නේ මේ පවතිනා වූ මේ විනාශකාරී පරිසරය, දේශපාලනය විසින් ඇති කළා වූ මේ විනාශකාරී පරිසරය ඔබ දක්ෂ වෙන්න ඕනේ. දේශපාලනය තුලින් මේ ඉදිරියේදී
ඔබේ ජයග්‍රහණය උදෙසා යොමු කරගන්න. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම මෙවැනි විනාශකාරී පාලක පින්වතුන්ලා තුලින් කවදාක්වත් ශාසනයටවත් මේ මාතෘභූමියටවත් අපිට ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද තෘෂ්ණාව වැඩි තැන දුකයි වැඩි වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා සෝවාන් ඵලයටපත් නො සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. ඒ නිසා අපි මේ සියල්ලන්ටම අනුකම්පා කළ යුතුයි. මේ සියල්ලන්ටම අනුකම්පා කරනවා වගේම මේ මොහොතේ සමස්ත රටවාසී ජනතාවටම කළ හැකි මහා පින්කමක් තියෙනවා. එක දේශපාලනයක් නෙමේ එක පින්කමක්. මොකක්ද මේ පින්කම? මේ විනාශ වෙලා යන උතුම් තෙරුවන් කෙරෙහි සද්ධාව ගරුත්වය ආරක්ෂා කළ දෙන පින්කමක්. මේ විනාශ වෙලා යන සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරලා තියෙන පින්කමක්. ඒ වගේම මේ විනාශ වෙලා යන මේ සංස්කෘතිය මේ සදාචාරය ආරක්ෂා කරලා තියෙන පින්කමක්. ඒ වගේම මේ විනාශ වෙලා යන තරුණ පරපුරේ ළමා පරපුරේ අනාගතය සුරක්ෂිත කරලා තියෙන පින්කමක්. තේන අප්‍රමාණ මිනිස්සයෝ සිතුවිල්ලෙන් සිතුවිල්ල සිල්පද බිඳ ගන්න ලෝභ දේශ මොහයන් වඩන මේ දුස්සීල සමාජය වෙනස් කරන්නා වූ පින්කමක්. මේ මොහොතෙන් පස්සේ ඔබ ඉදිරියේ තියෙන්නේ දේශපාලනයක් නෙමේ, ඔබට කරන්න තියෙන පින්කමක්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මේ පවතින සමාජය තුල සෑම මිනිස්සෙක්ම සෑම සිතුවිල්ලකින්ම ලෝභ සිතක්මයි ඇති කරගන්නේ, ද්වේෂ සිතක්මයි ඇති කරගන්නේ, නපුරු සිතක්මයි මෝහ සිතක්මයි ඇති කරගන්නේ. සිල්පද බිඳීමක් දිශාවටමයි සමාජය මෙහෙවන්නේ. සංඝ සමාජයේ දුර්වල වෙන දිශාවටමයි සමාජය මෙහෙවන්නේ. ඒ නිසා සෑම පින්වතෙක්ම තේරුම් ගන්න ඕනේ පින්කමක් හැටියට මේ පින්කම දකින්න. පින වැඩෙන කුසලයේ වැඩෙන මේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන මේ ලෝකෙට සීලෙන් දාණයෙන් මෛත්‍රියෙන් පූර්වාදර්ශී දුන්න මේ සුන්දර මාතෘභූමිය මේ උතුම් ධර්මයන්ගෙන් යලි ශක්තිමත් කරන මේ උතුම් ධර්මයන්ගෙන් යලි පෝෂණය කරන ඒ සුන්දර ඓතිහාසික පින්කම කරන්න සූදානම් වෙන. එච්චරයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කැටිට මට කියන්න තියෙන එච්චරයි. සීලේ ශක්තියෙන් සද්ධාවේ ශක්තියෙන් මෛත්‍රියේ ශක්තියෙන් සමස්ත ජාති ආගම් කුල ભેදයෙන් තොරව අත්වල් බැඳගෙන ඔබ දක්ෂ වෙන්න. ඔබේ මේ උතුම් මාතෘභූමිය, ඔබේ මේ උතුම් රට, ඔබේ මේ උතුම් සංස්කෘතිය ඊළඟ පරම්පරාවට දායාද කළ දෙන, ආරක්ෂා කළ දෙන ඒ සුන්දර පින්කමක් කරන්න සූදානම් වෙන්න කියන කාරණය තමයි මේ මොහොතේ මට කියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා කොයිසා වැරදි කළත් ද්වේෂ කරන්න එපා, වෛර කරන්න එපා, එකිනෙකාට චෝදනා කරන්න එපා. එහෙම කළොත් අපි විනාශයට අදාළ අකුසලයමයි ජීවිතයට එකතු කරගන්නේ. ඒවා තුළින් අපිට කවදාක්වත් මේකේ නිර්වෘල් භාවයක් දකින්න බැහැ. හෙට දවසේ කොයිසා බලකිරීම ඇති වෙන්න පුළුවන්, පෙළඹවීම ඇති වෙන්න පුළුවන් රට තුළ අර්බුදකාරී දිශාවන්ට මේ රට අරන් යන්න. ඔය එක එක 13 එක එක සංශෝධන වගේ එන්නේ ජනතාව තුළ අවුල් ඇති කරලා, ජනතාව තුළ බෙදීම් ඇති කරලා, ඒ බෙදීමේ වාසිය පාලක පින්වතුන්ලා විසින් ලබා ගන්න වෙන්න පුළුවන්. ඒ නිසා කොතනකවත් පාලකෙන් මොන මොන දේවල් ගෙනල්ලා ජනතාව බෙදන්න, ජනතාව වෙන් කරන්න, ජනතාව ජාතීන් හැටියට වෙන් කරන්න උත්සාහ කළත් ජනතාව බුද්ධිමත් මේ කාරණා තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරන් සියලුම ජනතාව ජාති කුල ආගම් ભેදයන්ගෙන් තොරව මේ මොහොතේ රට තුල දේශපාලන සමාජය තුල උස්සන්න වෙලා තියෙන මේ තුෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය පරාජය කරන්න, බලයේ උදෙසා සියල්ල විනාශ කරගෙන යන මේ ධර්මතාවයන් පරාජය කරන්න, බලයේ උදෙසා සියල්ල පාවා දීමට යන්නා වූ මේ සමාජය දමනය කරන්න කල හැකි ධර්මානුකූලව පින්කම සීලේ ශක්තියෙන් මෛත්‍රියේ ශක්තියෙන් සමාධියේ ශක්තියෙන් මේ ලෝක ධාතුවේ ලෞකික සැපයට තියෙන එකම මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් මේ පින්කම ශක්තිමත් පින්කමක් බවට පත් කරලා මේ උතුම් සිංහල බෞද්ධකම ඊළඟ පරපුරට ආරක්ෂා කළා. මේ රටේ අහිංසක කම්කරු ජනතාව, ගොවි ජනතාව, මේ රටේ සමස්ත ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් සමාජයක් පුංචි කාලයකට බිහි කරලා මේ ලෝක ධාතුව තුල කරන්න තියෙන ශ්‍රේෂ්ඨ පින්කම කරලා මෙලවත් සතුටු වෙලා පරලවත් සුන්දර දිව්‍ය ජීවිතයක් ලැබීමට අදාළ සංස්කාරයන් රැස් කරගන්න කියන කාරණේ තමයි මට ওই කාරණේ සම්බන්ධයෙන් මේ මොහොතේ කියන්න සිද්ධ වෙන්නේ. හැබැයි එකක්, මේ සමාජයේ සිදුවෙන කිසිම දෙයක් දැකලා
මම නම් ඒක වචනකින්වත් කම්පා වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක වචනකින්වත් කම්පා වෙන්නේ නැහැ. මම මේ සමාජය තුලින් දකින්නේ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයයි. සංස්කාර හේතුවෙන් ඇති කරගත් ආ වූ දැනීම. ඊට වඩා දෙයක් කොතනකවත්. ඒ නිසා සමාජයේ දිහ දැකලා මට සංවේදී භාවයක් ඇති වෙන්නෙත් නැහැ. මට දුකක් ඇති වෙන්නෙත් නැහැ. මොකද අපි කරපු දේ අපි ලබලා තියෙනවා. ඒ ලැබපු දෙයට අපි අකමැති නම් කරන දෙයයි අපි වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා අපි මෙතෙක් ආවා වූ මේ දේශය වෛරය ක්‍රෝධය එකිනෙකාට චෝදනා කර ගැනීම කියන කාරණේ බැහැර වෙලා නිරතුරුවම ධර්මානුකූල මේ අභියෝගයට මුහුණ දීලා දේශපාලනයක් නෙමේ කළ හැකි මේ මොහොතේ තෙරුවන් උදෙසා කළ හැකි ශ්‍රේෂ්ඨම පින්කම මං හිතනවා මේ පවතින ආ වූ මේ වියරු දේශපාලනයට නිමාව තිබීමයි. ඒක කළ යුතුමයි. මොකද එය බුද්ධ පූජාවක් තියෙනාට වඩා ආනිසංස ලැබෙන පීකමක්. ඒ කියන්නේ හිතීමත් බුද්ධ පූජාවක් කිරීමට වඩා ආනිසංස ලැබෙන ක්‍රියාවක්. මොකද එහෙම කියන්නේ බුද්ධ පූජාවක් තියන්නත් අපිට නිදහස අහිමි වෙන සමාජයක් අනාගතයේ බිහි වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධ පූජාව තියන්න පෙර අපි තෙරුවන් සුරක්ෂිත කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. තෙරුවන් සුරක්ෂිත වෙන්න නම් මේ උතුම් ධර්ම විනය රැකෙන්න ඕනේ. මේ උතුම් ධර්ම විනය රැකෙන්න නම් මේ උතුම් සංඝ රත්නය ආරක්ෂා වෙන්න ඕනේ. මේ උතුම් සංඝ රත්නය ආරක්ෂා වෙන්න නම් සංඝ රත්නයේ සිව්පසයේ සපේන ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ, සුරක්ෂිත වෙන්න ඕනේ, පෝෂණය වෙන්න ඕනේ. මහා සංඝ රත්නයේ සිව්පසයේ සපේන ජනතාව දුර්වල වුණොත්, ආර්ථික අතින් දුර්වල වුණොත්, ඒ අය බෙදී වෙන්නුනොත් එවැනි කාරණයක් තුල බලවත් අනතුරට ලක් වෙන්නේ සංඝ සමාජයේ පැවැත්මයි. ඒ නිසාම සංඝ සමාජයේ සිව්පසයේ දුර්වලභාවය නිසාම සංඝ සමාජයේ මිච්ඡා ආජීවයන්ට යොමු වෙලා සංඝ සමාජයේ සීලයෙන් දුර්වල වෙලා සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයම අනතුරකට යන දිශාවකට යන්න. ඒ නිසයි මං කිව්වේ මේ මොහොතේ බුද්ධ පූජාවක් කරනවාට වඩා පිනක් අනේ මේ සමාජයේ මේ දේශපාලන වියරුව නවත්තා ගැනීමට මේ පින්කමට සම්බන්ධ වෙනවා කියන සිතුවිල්ල පුණ්‍යවන්තයි කියන කාරණය මං සිහිපත් වෙනවා කරනවා. මොකද ඒ සිතුවිල්ල ඔබැති කරගත්තේ නැත්නම් එය සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයට අනාගතේ අනතුරක් බවට පත් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපි ඊළඟට ඔබ වහන්සේට යොමු කරන ප්‍රශ්නේ අපේ අසන්නෙක් අපට යොමු කරපු ප්‍රශ්නයක්. ඒ තමයි ඔහු වැඩ කරන ස්ථානය සමහර විට මේක මේ හෝටලයක් එහෙම නැත්නම් අපි කියනවා ආපන ශාලාවක් වගේ තැනක් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ආයතනයේ වැඩ කරද්දී මේ මත්පැන් වෙළඳාම කියන එක මේ ආයතනය තුල සිදු වෙනවා. ඒ කියන්නේ මේ පැමිණෙන අයට මත්පැන් අලෙවි කරන්න, ඒ වගේම මත්පැන් අලෙවි කරාට පස්සේ ඒ අයට ඒ අවශ්‍යතා සම්පූර්ණ කරලා දෙන්න මේ ආදී වූ දේවල් වල තමන්ට නිරත වෙන්න සිද්ධ වෙනවා. දැන් මේක තමන් රැකියාව හැටියට කරන දෙයක්. නමුත් තමන් මැදිහත් වෙන්නේ නැහැ මත්පැන් විකිණීම සඳහා. කියන්නේ මේක අයිති තමන්ට නෙවෙයි, තමන් ඒකේ සේවකෙක් පමණයි. දැන් මෙවැනි තැනක වැඩ කිරීම හරහා තමන්ටත් මේ මත්පැන් අලෙවි කිරීම කියන අකුසල කර්මයට දායක වෙන්න සිද්ධ වෙනවද? එහි ආනිශංස ලැබෙනවද කියන එක තමයි ඔහු අපෙන් විමසන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපි මේ ප්‍රශ්නයත් අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනෙන් ඔබ වහන්සේට මේ වෙලාවෙදී යොමු කරනවා. මාත්මයා දෙවෙනි ප්‍රශ්නේ හැටියට මට යොමු කළේ යම් පින්වතෙක් යොමු කරපු ප්‍රශ්නයක්. ඒ පින්වතා විමසනවා තමන් රැකියාවන් කරපු ස්ථාන කීපයකම මත් වතුරු වෙළඳන් කරනවා. එවැනි අවස්ථාවක මේ මත් වතුරු වෙළඳන් කිරීම මිච්ඡා ජීවිතයට අදාළ සීලේ දුර්වලභාවයන් තමන් තුළ සකස් වෙනවාද කියලා. ඒක තමන් එම ව්‍යාපාරයේ අයිතිකාරය නෙමේ, තමන් ඒ ව්‍යාපාරයේ සේවය කරන කෙනෙක්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මත්පැන් කියන මත් වතුර කියන කාරණය වෙළඳන් කිරීම කියන එක මිච්ඡා ජීවයක් කියලා. එතකොට ඉතින් ඔබට එන සේවාදායකයාට මත් වතුර පිළිගන්නලා ඒ වෙනුවෙන් බිලක් කඩලා දීලා ඒවැය ගාස්තු අය කරලා ඒ අයගේ උමනා එපාකම් ඉටු කරලා ඒ කටයුතු කළාද ඉතින් අනිවාර්යෙන්ම ඔබ අයිතිකාරයා නොවුනත් ඒ සේවකයෙක් වුණත් ඔබත් ඉතින් ඒ මිච්ඡා ජීවය කියන කාරණයට තමයි අයිති වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මත් වතුර විකිණීම මිච්ඡා ජීවයක් කියලා. එතකොට ඒක අයිති මහත්ය ඔබ නොවෙන්න පුළුවන්, ඔබ සේවක කරන කෙනා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ සේවයේ උදෙසා වැටුපක් ගන්නවා, ඒ සේවයේ උදෙසා ප්‍රතිලාභයන් ගන්නවා. තේන්න. ඉතින් ඒ නිසා ඔබ එතන මත් වතුර විකුණුවා, ඒ මත් වතුර විකිණීමේ මේ తත්වය මිච්ඡා ආජීවයක් බවට තමයි මම නම් දකින්නේ පත් වෙනවා කියලා. මිච්ඡා ආජීවයක් බවට පත් වෙනවා කියන කාරණය තමයි මම දකින්නේ. මොකද ඒ වෙනි ආජීවයන් තුලින් අනිවාර්යයෙන්ම ඔබත් මත් වතුර බොන අයගේ ඇසුරට වැටෙන්න පුළුවන් එක පැත්තකින් ඈ. ඔබත් මත් වතුර බොන කෙනෙක් බවට පුරුදු වෙන බවට පත් වෙන්න පුළුවන්. ඔබේ මත් වතුර කිරේ තියෙන බිය, සැකය පහ වුණා වූ බවට පත් වෙන්න පුළුවන්.
ඔබ මේ මත්වතුර බීම වර්ණාකරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අපි තුල එවැනි ආජීවයන් වැඩෙද්දී අනිවාර්යයෙන් මේට අදාළ දුර්වල ක්‍රියාවන් අපේ ජීවිතයට එකතු වෙන. ඒ නිසාම ඔබ අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඔබම වා විතරක් නෙමේ මත්වතුර බොන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ මිච්ඡා ආජීවයන් සිද්ධ කරන තැනක ඔබ මුදලාලි වුණත් ඔබෙහි සේවකයෙක් වුණත් ඒ මිච්ඡා ආජීවය බවටයි ඔබ වැරදි ආජීවයක් තුලින් තමයි ඔබ මුදල් හම්බ කරලා තියෙන්නේ. අනුන්ට බීම ගෙනලා දීලා, ඒව කන්න දීලා, ඒව බොන්න දීලා, ඒවට උපකාරක ධර්මයන් සකස් දීලා, ඒව ප්‍රවර්ධනය කරලා, ඒවට අවශ්‍ය සැප පහසුකම් ලැබලා දීලා, ඒ මිච්ඡා ආජීවයකට ඔබ උපකාර කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. හොඳේ. ඉතින් ඒ නිසා ඒක මිච්ඡා ආජීවය. දැන් අපි මිච්ඡා ආජීවයෙන් එක දෙයක්නේ මේ සත් වෙන දාම කියන කාරණේ. සත් වෙන දාම කිව්වාම ඒකට මිනිස් වෙන දාම, වහල් වෙන දාම, තිරිසන් සත්තු වෙන දාම, ඒ විතරක් නෙමේ ගණිකා වෘත්තිය කියන කාරණය කෙනෙක් ව්‍යාපාරයක් හැටියට ඒකත් මිච්ඡා ආජීවයක්. කාන්තාවක් පෞද්ගලිකව ගණිකා වෘත්තිය දෙනවා කියන්නේ ඒක කාමයේ වර්ධව ඇසිරීමක්. එතකොට ඒක ආජීවයක් කරගත්තොත් ඒක ජීවන මාර්ගයක් කරගත්තොත් ඒක යාට කාමයේ වර්ධව ඇසිරීමක් වගේම මිච්ඡා ආජීවයක් බවට පත් වෙනවා. අපේ රටේ බලවත් මුතාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන දෙයක් තමයි මේ තිරිසන් සත්තු විකිනීම. කුරුල්ල විකිනනවා, බල්ලු විකිනනවා, ඒක ලොකු වෙළඳපලක් තියෙනවා. ඒ නිසා මේවට දවසින් දවස මිනිස්සු යොමු වෙනවා අලුත් ආදායම් මාර්ග හැටියට. එතන මේවා මිච්ඡා ආජීව ගණයට තමයි බුදුරජාණන් වහන්සේ සත්ව වෙන දාම ප්‍රදේශනා කරන්නේ. මොකද ඒ සත්තු කෙරෙහි උපාදානය අපි තුල ඇති වෙන්න පුළුවන්. බල්ලු හදලා බල්ලු විකුණලා බල්ලංගෙන් කෝටිපතියෝ කෙනෙක් වෙනවනම් බල්ලා කියන සංඥාව යාතුල නිතර වැඩෙනවා. ඒ තෘෂ්ණාවෙන් උපාදානය වෙනවා. කුරුල්ල හදන කෙනා ඒ කුරුළු සංඥාව තෘෂ්ණාවෙන් උපාදානය වෙනවා. මාළු හදන කෙනා ඒ මාළු සංඥාව තෘෂ්ණාවෙන් උපාදානය වෙනවා. ඒව තෘෂ්ණාවෙන් උපාදානය වෙද්දී මරණාසන්න මොහොතේ තෘෂ්ණා උපාදානයන් සකස් වුණොත් අපිත් එවැනි කුලවල ගිහිල්ලා උපදින්න ඒ මිච්ඡාජීවයෙන් එවැනි බරපතල අනතුරකුත් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත්ව වෙනදාම කියන කාරණයන් මිච්ඡාජීවයක් එතෙන්දී අද දැන් වර්තමානයේ හන්දියක් ගානේ බලවත් ආකාරයෙන් ඔය තියෙනවානේ සම්බාහන ආයතන කියලානේ. ඒතොර ඒ සම්බාහන ආයතනේ නාමයෙන් සිද්ධ වෙන්නෙම බලවත් මිච්ඡාජීවය. මේ රටේ කාන්තා පක්ෂය ඒවා විකිනෙනවා. ඉතින් ඒවා බලවත් මිච්ඡාජීවයක්. ඒතොර එතනදී ඒ සම්බාහන ආයතනේ පවත්වාගෙන යන මුදලාලි විතරක් නෙමෙයි. ඒකේ ඉන්න මැනේජර් මහත්තයා, ඒකේ ඉන්න කැෂියර් මහත්තයා, ඒකේ සේවය කරන කාමර සේවකකින් වෙළඳ භාණ්ඩ බවට පත් වෙලා තියෙන පින්වත් ගෞරවනීය කාන්තාව, ඒ හැම කෙනෙක් අතින් මේ මිච්ඡාජීවය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මිච්ඡාජීවය කියන කාරණේදී මුදලාලි විතරක් ඒකට අයිති වෙනවා කියන කාරණේ අදාළ නැහැ. ඒ මිච්ඡාජීව පවත්වාගෙන යන ඒ උපකාරක ධර්මයන් සකස් කරගෙන සියලු දෙනාම මිච්ඡාජීවයට අදාළ අකුසල් ධර්මයන් එකිනෙකට වෙනස් ආකාරයෙන් ජීවිතයට එකතු කරගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ පැහැදිලි කිරීමත් එක්කම තවත් අතරමැදි මතුවෙච්ච ගැටලුවක් ඔබ වහන්සේට මේ යොමු කරන්නේ තමයි. දැන් ඔබ වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළා තමන් මේ ආයතනයේ හිමිකරු නොවුනත් තමන් මේ අලෙවි කිරීමට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මිච්ඡා ආජීවයට තමන් නතු වෙනවා කියන කාරණාව. දැන් මෙතෙන්දි ස්වාමීන් වහන්සේ මේ මිච්ඡා ආජීවයෙන් මුදල් හම්බ කළා කියන තමන් වැටුපක් අරගෙන මේක තමන්ගේ නිවසට අරගෙන ගිහිල්ලා නිවසේ ඉන්න තමන්ගේ බිරිඳ දරුවන් වෙනුවෙන් ඒක වියදම් කරද්දී, ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් වියදම් කරද්දී ඒකෙන් දැන් මේ හම්බ කරගත්ත මුදල වැඩි දෙකකින් හම්බ කරගත්ත මුදලක්. එතකොට ඒ මුදල ගෙදර දරුවෝ බිරිඳ වෙනුවෙන් යොමු කරද්දී ඒකෙන් ඒ අයට යම් ආකාරයක අකුසලයක් රැස් වෙනවද කියන කාරණාවත් අපිට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. දැන් කෙනෙක් තාත්ත කෙනෙක් ඉන්නවා. එයා මිච්ඡා ජීවය කරලා හම්බ කරනවා. නමුත් එයා ගෙදෙට්ට ගෙනල්ලා වියදම් කළත් ඒ නෝනා දරුවන් දන්නේ නැහැ ඒ මහත්තයා මිච්ඡා ජීවයක් කරනවා කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් මිච්ඡා ජීවයක් ගැන චේතනාවක් සකස් වෙන්නේ නැහැ. එනිසා ඒ තාත්තා මිච්ඡා ජීවය කළත් ඒ ගැන නොදන්නා බිරිඳ දරුවෝ මුදල් පරිහරණය කිරීමෙන් ඒගොල්ලන්ට මිච්ඡා ජීවයට අදාළ අකුසල් සිද්ධ වීමක් වෙන්නේ නැහැ. ඒතර තවත් පවුලක් ඉන්නවා. ඒ පවුලේ තාත්තාත් මිච්ඡා ජීවයකේ දෙනවා. බිරිඳ ඒ මිච්ඡා ජීවය ප්‍රවර්ධනය කරනවා. බිරිඳ කියනවා, මහත්තයෝ මේක මේ විදිහට කරන්න. තව තව මේ දේවල් ඔයා ගෙනල්ලා විකුණන්න. තව තව මේකට සැලසු. එයා සැලසුම් කරනවා, ප්‍රවර්ධනය කරනවා, ඒකට දිරි දෙනවා. ඒ නිසා මෙයා තුල චේතනා සකස් වෙනවා. ඒ චේතනා සකස් වෙද්දී එයාටත් ඒ මිච්ඡා ජීවිතය අදාළ කුසල් සිද්ධ වෙනවා. නමුත් එතනදී දරුවෝ ඒ ගැන දන්නේ නැහැ. දරුවෝ මොකුත් දන්නේ නැහැ. තාත්තගේ මිච්ඡා ජීවය ගැන එයා දන්නෙත් නැහැ. අම්මගේ මිච්ඡා ජීවිතයට උපකාර කිරීම දන්නෙත් නැහැ. ඒගොල්ලෝ සුවසේ කොහේ හරි අධ්‍යාපනය ලබනවා. නමුත් ඒගොල්ලන්ට මිච්ඡා ජීවිතයට අදාළ ධර්මතාවයන් සකස් වීමක් වෙන විදියක් නැහැ. මොකද ඊට අදාළ චේතනාව ඒගොල්ලන්ට නැහැ. නමුත් දරුවනුත් දන්නවනම්
මගේ තාත්තා මිච්ඡා ජීවය කරනවා අම්මා ඒකට උපකාර කරනවා ආශිර්වාද කරනවා අනේ අපි ජීවත් වෙන එකෙන් මමත් ඒකට ආශිර්වාද කරනවා මමත් ඒකට උපකාර කරනවා මමත් ඒ ව්‍යාපාරයේ තව තව වැඩේවා කියලා ආශිර්වාද කරනවා එහෙම කරද්දී දරුවාටත් මිච්ඡා ජීවයට අදාළ අකුසල් සිද්ධ වෙන්න පුළුවන් වෙනවා වෙන පුළුවන් නෙමෙයි වෙනවා මොකද එයා ඒක චේතනාන්විතව වඩනවා නමුත් එවැනි දේවල් මේ ජීවිතේදී විපාකෙට නොයන අකුසල් වෙන්න පුළුවන් තේන්න එවැනි දේවල් විපාකෙට එද්දී අපි කියමු මිච්ඡා ජීවය කරන මහත්ෙක් ඉන්නවා අරක්කු විකුණන කෙනෙක් එයා නිසා අප්‍රමාණ මිනිස්සු අරක්කු බීලා පෞල්වල ප්‍රශ්න ඇති කරගන්නවා රෝගී භාවයේ පිළිබඳ ප්‍රශ්න ඇති කරගන්නවා මරා ගන්නවා මිනි මරා ගන්නවා තේන්න නමුත් එහෙම කරලා ඒවයි විපාක නිසා ඒගොල්ලෝ මැරුණා මරණාසන්න මොහොතේ ඇතිවෙනා වූ ඒ අකුසල් සිත් නිසා ඒ මහා අරක්කු මුදලාලි ගිහිල්ලා ඉපදෙන්නේ හොඳටම බොන තාත කෙනෙකුට දාව එන්නේ දැන් අපි දැක්ිනවා සමහර ගම්වල දැන් ඉන්නවා දැන් මේ කවදත් හිටියා හොඳටම බොනවා පැය 24ම බොන අය ඉන්නවා හොඳේ ඉතින් එවැනි තාත කෙනෙකුට දාව තමයි අර කෝටිපති මිච්ඡා ජීව මුදලාලි ගිහිල්ලා ඉපදෙන්නේ ඉපදුන දවසේ ඉඳන් ඒ බීමත් තාත්තා නිසා දරුවා බලවත් පීඩණයට පත් වෙනවා අන්න අකුසල විපාක ඈ මේ ජීවිතේ නෙමෙයි ඊළඟ ජීවිතේ ඒ වගේ මේ බොන මහත්යාට බිරිඳ වෙනවා කවුරු හරි තරුණියක් බිරිඳ වෙනවා බිරිඳ වුණ දවසේ ඉඳන්ම බීමත් මහත්යා නිසා ඒ තරුණිය අප්‍රමාණ දුකටපත් වෙනවා අන්න මිච්ඡා ජීවේ විපාක ඒ නිසා මිච්ඡා ජීවය කරන මහත්යාගේ බිරිඳ දරුවා කියන කාරණය ඒ මිච්ඡා ජීවයට අදාළ චේතනාවන් තුල ශක්තිමත් වෙනවා නම් ඒ අයටත් ඊට අදාළ අකුසල් විපාකයන් ලැබෙනවා ඒවා මේ ජීවිතේ නොලැබුණත් පටිච්ච සමුප්පන්න ජීවිතවලදී අරාකාරයෙන් විපාක දීලා අපිව බලවත් පීඩනයන්ටපත් වෙන්න පුළුවන් මොකද අපි දන්නවා සමාජය තුල බීමත් තාත්තලා නිසා දැන් අලුතෙන් බිහි වෙන බීමත් අම්මලා නිසා බලවත් පීඩනයන්ටපත් වෙච්ච දරුවෝ බලවත් පීඩනයෙන් පත්වෙච්ච ඥාතීන් අපේ සමාජය තුල අප්‍රමාණ ජීවත් වෙනවා. ඒ නිසා එවැනි පීඩනයන්ටපත් වූ චරිත දකිද්දී අපි ඒ චරිත තුලින් දකින්න ඕනේ පෙර පටිච්ච සමුප්පන්න මිච්ඡා ආජීවයේ තියෙනා වූ බලවත්ම විපාකයන් කියන කාරණය ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන මීළඟ දහම් ගැටලුව මෙන්න මෙයයි. ද සාමාන්‍යයෙන් දෙවි කෙනෙක් අපි කියමු මනුෂ්‍ය ලෝකයේ හිටපු කෙනෙක් උනත් දිව්‍යතලයකට පත් වෙන්නේ තමන් සතු කුසල ශක්තිය හේතුවෙන්. එයා කාරයට සෝවාන් ඵලයට පත් වෙලා යම් කෙනෙක් දිව්‍යතලයක පහළ වුණොත් දෙවි කෙනෙක් බවට පත් වුණොත් ඒ දිව්‍යතලය තුලදී මේ දෙවියන්ට සකෘදාගාමි අනාගාමි එහෙම නැත්නම් අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්ද කියන ගැටලුව බොහෝ දෙනෙකුට තියෙනවා. මෙන්න මේකත් අපි අද දවසේදී වහන්සේගෙන් අහනවා ධර්ම යාත්‍රා වැඩසටහනෙන් අපිට ඒකටත් පැහැදිලි කිරීමක් ධර්මානුකූල පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි හිතමු මිනිසෙක් ඉන්නවා. එයා තෙරුවන් කෙරේ සද්ධාව තියෙන කෙනෙක්. එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන කෙනෙක්. එයා සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනෙක් ඉතින් එයා මෙනෙහි කරලා එයා සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ ශක්තිමත් තැන් දෙකකින් ඒක ශක්තිමත් ජීවත් වෙන කෙනෙක් අපි කියමු එයා ධම්මානුසාරී කෙනෙක් කියලා නමුත් එයා මානුෂ්‍ය ලෝකෙ තුල ඉන්නේ එයා ධම්මානුසාරී තැන ඉඳන් එයා උපාදානය කරගන්නේ නිරතුරු එයාගේ කැමැත්ත තියෙන උතුම් සෝවාන් ඵලයට පත් වෙන එතකොට යා සෝවාන් ඵලයට පත්වීම උදෙසා නිරතුරුවම ආරියෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරමින් ජීවත් වෙනවා සම්මා සමාධිමත් හිතෙන් ජීවත් වෙනවා ඒ සම්මා සමාධිමත් හිතෙන් සතර සටිපට්ඨාන ධර්මයන් දකමින් පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිතේ විසිරෝමි එයා ජීවත් වෙනවා නමුත් එයාට තාම සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ නමුත් යම් හේකින් එයා මරණාසන්න මොහොතේ එයා තුල සකස් වෙන අවසාන චුතිසිත එයා අනිත්‍යයි කියලා දකින්න ඒක අවබෝධින් නෙමෙයි දැක්මක්. ඒ දැක්ම නිසාම එයා සෝවාන් ඵලයට පත් වුණ දෙවි කෙනෙක් හැටියට සස්ත්‍රීක දිව්‍ය තලයක ඉපදෙනවා. දැන් එයා සෝවාන් ඵලයට පත් වුණා වූ දෙවියෙක්. ඒතොර සෝවාන් ඵලයට පත් වුණා වූ දෙවි කෙනෙක් හැටියට එයා ඉපදුනා නම් එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධයෙන් දැක්ක කෙනෙක්. අවබෝධයෙන් දැක්ක කෙනෙක් ඈ. ඒ වගේම තෙරුවන් කරේ අචල සද්ධාව තුල සීල ආර සීල භාවය තුල එයා අවබෝධයෙන්ම පිහිටපු කෙනෙක්. තේන්න එයාගේ සද්ධාව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයෙන් පෝෂණය වෙලයි තියෙන්නේ. එයාගේ සීලය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයෙන් පෝෂණය වෙලයි තියෙන්නේ. ඒ නිසාම එයා
දිව්‍ය තලයක ඉපදුනත් අර සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල එයාට අවබෝධ ඥානිය නැවත නැවත සිහිගන්වෙනවා. එයා ඒ සෝවාන් අවබෝධ ඥානිය තුල ඉඳගෙන නැවත නැවත යා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවේ වඩනවා. නමුත් එයා සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවියෙක් හැටියට දිව්‍ය තලයේ ඉපදිලා එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අදාළ ධර්මතාවයන් තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම එයා කල්යාණ මිත්‍ර ආශ්‍රභාවයේ දුර්වලභාවය නිසාම එයා සෝවාන් ඵලයේ තුලම දිගටම කටයුතු කරන්න පුළුවන්. තේන්න? දිගටම සෝවාන් ඵලයේ තුල කටයුතු කරන්න. මොකද යාර පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය වැඩෙන්නේ. වැඩුණත් එයා ඒක අවබෝධයක් කරා ඉදිරියට අරන් යන්නේ යාර වීරය මදි. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රය නැහැ. කාමයන් වඩන අය තුලයි එයා ජීවත් වෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අදාළ යම් ධර්මතාවයන්ගේ දුර්වලභාවය නිසා යා කල්යාණ මිත්‍ර ආශ්‍රය අඩු දෙවි කෙනෙක් හැටියටයි දිව්‍ය තලයේ ඉපදුනේ. ඒ නිසා මෙයා සෝවාන් ඵලයට පත් වුණා වූ දෙවි කෙනෙක් හැටියට දිගට ගත. දැන් අපේ විසාකා උපාසිකාව අවුරුදු ළමා කාලේදී සෝවාන් ඵලයට පත් වුණත් එයා මැරෙන මොහොතේ සෝවාන් ඵලයේ තුලමයි S2 පියාගත්තේ. ඒ කියන්නේ මෙච්චර කාලයකට එයාට සෝවාන් ඵලයේ සකෘදාගාමි ඵලයක් බවට පත් වෙන්න පුළුවන් කමක් ඇයි ඒ? කාම රාග පටිගයන් කෙරෙහි තිබුණා වූ එයාගේ තෘෂ්ණාව ඒක. එයා තෘෂ්ණාව නිරෝධ කරපු කෙනෙක් නෙමෙයි. මොකද ඒ වාට තිබුණා වූ බැඳීම උපතුෂ්ණා පච්චය උපාදාන. ඉතින් උපාදානයේ තිබ්බනම් එතන භවයේ ජාති ජරා වියාදි මරණ තියෙනවා සෝවාන් ඵලයට පත් වුණ කෙනෙකුටත්. තේන්න? ඒ නිසා නිරතුරුවම සෝවාන් ඵලයට පත් වෙච්ච මිනිස්සෙක් මරණාසන්න මොහොතේ සෝවාන් ඵලයට පත් වෙලා දිව්‍ය තලයක සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා එයාට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් ලැබෙන්නේ ඊට අදාළ හේතුඵල ධර්මයන් තියෙනවා නම් ඊට අදාළ සංස්කාර තියෙනවා නම් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තව තව ප්‍රයෝගී කරගෙන තව තව විදර්ශනා වඩලා විදර්ශනා පුහුණු වෙලා ඒ විදර්ශනා ආදර්ශයන් ලැබලා එයාට දිව්‍ය තලයේදීම සකෘදාගාමි වෙන්න පුළුවන්. එයාට දිව්‍ය තලයේම සකෘදාගාමි වෙලා දිව්‍ය තලයේම අනාගාමි බවට පත් වුණොත් එයා දිව්‍ය තලයෙන් චුත වෙලා පටිච්ච සමුප්පන්නව අනාගාමි බ්‍රහ්ම තලයට ඉපදෙන්න පුළුවන්. ඒ අනාගාමි බ්‍රහ්ම තලයේදීත් එයා නැවත නැවත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයේ වඩලා අනාගාමි බ්‍රහ්ම තලයේදීම උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් මනුස්ස ලෝකයෙන් ඉපදෙන්න අවශ්‍ය නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් ඵලයන් ලබන්නේ. සද්ධානුසාරී ධම්මානුසාරී දෙවි කෙනෙකුටත් ශාස්ත්‍රීය දිව්‍ය තලයක කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයෙන් වැඩුණොත් එහෙම නැත්නම් දිව්‍ය සෝත තුලින් මේ කියන විදර්ශනා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ විදර්ශනා ධර්මයන් නුවණින් මෙනෙහි කළොත් දිව්‍ය තලයකදී වුණත් සද්ධානුසාරී ධම්මානුසාරී දෙවි කෙනෙකුට උතුම් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා අනාගාමි බ්‍රහ්ම තලවල ඉන්න අනාගාමි බ්‍රහ්මයෝ යම් යම් කාලවලදී ඔය ශාස්ත්‍රීය දිව්‍ය තලවලට එර්ධියෙන් එනවා කියලා. ඒ ඇවිල්ලා දේවියන්ට විදර්ශනාමය ධර්මයන් දේශනා කරනවා කියලා. එතකොට ඒ විදර්ශනාමය ධර්මයන් ශ්‍රවණය කරලා දේවියන්ට උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න තමන්ගේ අධිගමයන් උතුම් රහත් ඵලය දක්වා වර්ධනය කරගන්න දේවියන්ට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මිනිස්සෙකුට තියෙන අවස්ථාව ඒ ආකාරයෙන්ම දෙවියෙකුටත් තියෙන උතුම් අධිගමයන් උදෙසා. නමුත් ඒ අධිගමයන් සාක්ෂාත් කරගන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය වෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපිට ලැබෙන්න නම් අපි අනිවාර්යයෙන්ම සංසාරේ ධර්ම දානමය පින්කම් පුහුණු කරපු අය වෙන්න ඕන. අනුන්ට ධර්මයේ දායාද දුන්නේ වචනකින් ධර්මයක් කියලා දෙනවා. වචනකින් මෛත්‍රිය ගැන කියලා දෙනවා. වචනකින් සීලය ගැන කියලා දෙනවා. හැසිරීමෙන් සීලේ වටිනාකම කියලා දෙනවා. සංවරභාවයෙන් සීලේ වටිනාකම කියලා දෙනවා. ප්‍රසන්නභාවයෙන් මෛත්‍රියේ වටිනාකම කියලා දෙනවා. එවැනි සිත් අපි යහපත් සිතුවිල්ලකින් පවා යහපත් හැසිරීමකින් පවා අපිට ධර්මයක් සමාජයට දානය කරන්න එහෙම නැතුව සල්ලි දීලා පොත් අරගෙන දෙන දානේ විතරක් නෙමේ ධර්ම දානේ බවට පත් වෙන්නේ. ධර්ම දේශනා සංවිධානය කළ දෙන දානේ විතරක් නෙමේ ධර්ම දානේ බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ කෙනෙකුට යහපතට මාර්ගයක් කියද්දී ඔබ කෙනෙකුට සුගතියට මාර්ගයක් කියද්දී ඔබ කෙනෙකුට සීලයට සමාධියට ප්‍රඥාවට මාර්ගයක් කියලා දෙද්දී ඒ කියන වචනයක් වචනයක් පාසා ධර්ම දානය බවටයි පත් වෙන්නේ. ඒ වගේම අපි සිල්වත් සමාජය තුල ජීවත් වෙද්දී ඒ සිල්වත් භාවය තුලින් අපි ප්‍රකට කරන්නා වූ ජනප්‍රිය භාවය අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය භවභෝග සම්පත් ආරක්ෂා වීම සිහි මුලා නොවීම මැරීම සුගතියේ උපදීම ඒ තුලිනුත් අපිට ලෝකයාට ධර්ම දානයක් දෙන්න පුළුවන්.
සමාරු කියනවා අපිට ඇහෙනවනේ අනේ අර මහත්තයා හරීම සිල්වත්ව ජීවත් වුණා ඒ නිසා මේ මහත්තයා සුගතියකමයි උපදීන්නේ එහෙම කියනවනේ ඒ සිල්වත්ව ජීවත් වෙච්ච මහත්තයා අර මහත්තයාට මැරෙන මොහොතෙත් ධර්ම දාණයක් දීලා තියෙන්නේ ධර්මයක් දීලා තියෙන්නේ අපි කියනවනේ අනේ අහවල් මිනිසයා පුදුමාකාර සාගත මෛත්‍රී චිත්තයකින් යුත් කෙනෙක් එයාගෙන් කාටවත් වරදක් නැහැ ඒ අර මෛත්‍රියෙන් යුත් පුද්ගලයාගෙන අර මහත්තයා හිතද්දිම මෛත්‍රියෙන් යුත් පුද්ගලයා කිසිම වෙහෙසක් නැතුව අර පුද්ගලයාට ධර්ම දාණයක් දීලා තියෙන්නේ ඒ වගේ අපි සමාජය තුල දකිනවා ඕනතරම් අපි අහලා තියෙනවා අනේ අහවලාගෙන් නම් කුරා කූඹියෙකුටවත් වරදක් වෙලා ඇත්ත හැබැයි බොරුවට කියනවා නෙමෙයි බොරුවට කියන දේවලුත් තියෙනවා මිනි මරා ගන්න මිනිස්සු ඉන්නවා නමුත් මරණාසන්න මොහොතේ කියන්නේ කුරා කූඹියෙකුටවත් වරදක් කළා එහෙම මේවා නෙමෙයි මං කියන්නේ ඒස සැබවින්ම කෙනෙක් කාටවත් හිංසාවක් කරන්නේ නැහැ කියලා කාට හරි විවෘත සිතකින් කියන්න පුළුවන් නම් ඒ කියන කෙනාටත් අර ධර්ම දානමේ පිනක් අයිති කර දෙන්න අර නිවැරදිව ජීවත් වුණා වූ පුද්ගලයා හේතු වෙනවා මේ මොහොතේත් බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත් බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දානේ දෙමින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලිවරයි ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ අසෝදරා උත්තමා වියලා පිරිනිවී ගියත් මේ මොහොතේත් උන්වහන්සේලා නිසා අපිට ධර්ම දානමේ පූජාවන් අපිට ලැබෙනවා ආනිසංස ධර්මයන් ලැබෙනවා එයි උන්වහන්සේලා සංසාරයක් පුරාවට කළා වූ ධර්ම දානයන්ගේ පිං අනුන්ට ධර්මය කියලා දීලා අනුන්ට ධර්මයෙන් පූර්වාදර්ශ දීලා උන්වහන්සේලා තුල රැස්ුණා වූ ධර්ම දානමේ පිනේ ශක්තිය කොච්චරද කියනවා නම් අදත් බුදුරජාණන් වහන්සේ දකිද්දී අපි ධර්මයක්මයි දකින්නේ අදත් සංඝයා කියලා දකිද්දී ඒ තුලින් ධර්මයක්මයි දකින්නේ අදත් මේ ධර්ම රත්නය කියලා දකිද්දී ධර්මයේ ගුණයන්මයි අපි දකින්නේ එන්න ඇයි ඒ අතීත බුදුරජාණන් වහන්සේලාගේ අතීත මහරහතන් වහන්සේලාගේ ආර්ය මහා සංඝ රත්නේ අප්‍රමාණු ධර්ම දානමේ පින්කම් වල ශක්තිය පිනේ ශක්තිය නිසා උන්වහන්සේලා සිහිපත් වෙද්දිම උන්වහන්සේලා ලෝකයාට ධර්ම දානයක් දුන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා සුවපත් වීමට මාර්ගය කියලා දුන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා විදර්ශනාවට මාර්ගය කියලා දුන්නා වූ කෙනෙක් බවට එනිසා අපි දක්ෂ විය යුතුයි මේ ජීවිතේ අපිට සෝවාන් ඵලයට පත් වෙන්න නොහැකි වෙන්න පුළුවන් නමුත් අපි කොච්චර උත්සාහ ගත්තත් නමුත් සංසාරේ කොතැනකදී හෝ අපිට සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය නම් අපි දක්ෂ වෙන්න ඕනේ අපි සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා අපි පවත්වන ඇවතුමක් පැවතුමක් පාසා අපි හැසිරීමක් පාසා අපේ චර්යාවක් පාසා අපි ලෝකයාට යහපතක් කියලා දෙන කෙනෙක් බවට පත් වෙන්න ලෝකයාට ධර්මයක් කියලා දෙන කෙනෙක් බවට පත් වෙන්න සීලේ වටිනාකම පෙන්වා දෙන කෙනෙක් බවට පත් වෙන්න මෛත්‍රියේ වටිනාකම කියලා දෙන කෙනෙක් බවට පත් වෙන්න විදර්ශනාමේ වටිනාකම කියලා දෙන කෙනෙක් බවට පත් වෙන්න සංඝයා කියන ගුණයන්ගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ගුණයන්ගේ ශක්තිය පූර්වාදර්ශීව සමාජයට පෙන්න කෙනෙක් බවට එහෙම කෙනා නිරතුරුවම සෑම නිමේෂයකදීම සමස්ත ලෝකයාටම ධර්ම දානයක් පූජා කළා වූ කෙනෙක් බවටයි පත් වෙන්නේ එවැනි පූජාවන් එවැනි කුසල් ධර්මයෝ අපිට සංසාරයේදී නොහිතූ ආකාරයෙන් අපිට උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න උත්තම ධර්ම දානමේ පින්කම් බවට පත් වෙනවා තේන්න එනිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබ ලෝකයාට ධර්මයක් දානය කරන ධර්මයක් ප්‍රදානය කරන කෙනෙක් බවට පත් වෙන්න එහෙම කළොත් ඒ උතුම් ධර්ම දානමේ පිනම සංසාරේ කවදා හෝ දවසක ඔබ නොසිතූ පරිදි ඔබේ උතුම් ධර්මාබෝධය පිණිස ඔබට උත්තම ශක්තියක් බවට පත්වේවි. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපේ රටේ මීට පෙර අතීතයේ රජකම් කරපු රජවරු ඉන්නවා අපේ රට එක්සේසත් කරපු අපේ බුදුදහමට මහඟු සේවාවක් කරපු රට ස්වයං පෝෂිත කරපු රජවරු. එතකොට ඒ අය සමහර විට මිය ගිහිල්ලා මේ වෙනකොට දිව්‍ය තලවල උපත ලැබලා ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ අය දිව්‍ය තලවල උපත ලැබලා හිටියත් සමහර විට ඒ අය කරපු මේ සේවාව නිසාම යම් ආකාරයකට මේ රට කෙරෙහි අපේ රටේ තියෙන රජකම පිළිබඳව යම් දේවල් උපාදානය කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අය නැවත වතාවක් ඉපදිලා අපේ රටේ නායකත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවද කියන කාරණාව තමයි ඔබ වහන්සේගෙන් අතුරු ප්‍රශ්නයක් හැටියට යොමු කරන්නේ මේ මොහොතේදී. දැන් අපි කියමු අපේ මනුස්ස සමාජයේ අතීතයේ ජීවත් වෙච්ච රජවරු ඉන්නවා. රටට ආදරය කරපු
සම්මා සම්බුද්ධ ශාසනයට ආදරය කරපු රටේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරපු දීපු ලෝකයේ ඉදිරියේ මේ රට මහා ධාන්‍යාගාර බවට පත් කරපු තේන තුෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුල මේ රට උපාදානය කරගෙන මැරුණ රාජ්‍ය නායකයෝ රජවරු ඉනෝ තේන ඉතින් ඔබතුමා අහන්නේ එවැනි රජවරු නැවත මේ මානුෂ්‍ය ලෝකේ උපත ලබන්න පුළුවන්ද කියලා තේන එවැනි රජවරු නැවත මේ මානුෂ්‍ය ලෝකේ ඉපදිලා මේ රාජ්‍ය සම්පත් කෙරෙහි ලොල් සිටින් ඒ රාජ්‍ය සම්පත් ලබන්න පුළුවන්ද කියන කාරණේ එතකොට ඒක බැහැයි කියලා කියන්න මට බැහැ මොකද පටිච්ච සමුප්පන්න ගමනක් යන මේ සත්වයා නිරතුරුව තුෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුල නැවත නැවතත් තමන් උපාදානය කරගත්තා වූ භවයන් තුලට ගොඩ බහින්න පුළුවන් ඒ නිසා අතීතේ ජීවත් වුණා වූ රජ කෙනෙක් වර්තමානයේ උපත්ති ලැබලා ඒ වර්තමානයේ රජකම් වලට අදාළ උපාදානයන් ඒකළු තුල ඇති වෙන්න පුළුවන් එහෙම නැහි කියන්න බෑ දැන් ඔය හැමෝම දේශපාලනය කරන්නේ නැහනේ අද රටේ ජීවත් වෙන හැමෝම දේශපාලනය කරනවා සමහරවිට දේශපාලනය කිව්වහම තිත්ත දෙයක් දේශපාලනය කිව්වහම ඒගොල්ලන්ට ඒගොල්ල අකමැතිම මාතුකාවක් ඒ ඇයි ඒගොල්ල රාජ්‍ය පාලනයන්ට අදාළ ධර්මතාවයන් අතීත ජීවිතේ වුණ කළා නැහැ ඒතකොට එහෙම කෙනෙකුට ඒ දැනීම සකස් වෙන්නේ නැහැ ඒ නිසා කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සාමිනාංශ මම සංසාරයේ දේශපාලනයට අදාළ ධර්මතාවයන් පුහුණු කරපු කෙනෙක්ද කියලා ඒ ප්‍රශ්නට උත්තර දෙන්න ඇත්තටම මට බැහැ ඒ ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ ඔබ ළඟමයි මොකොතනද ඒ උත්තරේ තියෙන්නේ ධර්මානුකූලව ඒ උත්තරේ ඔබ ළඟ තියෙන්නේ සංස්කාරපච්චය විඥාන කියන ධර්මතාවය තුල හොඳට තේරුම් ගන්න ඕනේ කෙනෙක් මගෙන් ඇහුවොත් ස්වාමින්වංශ මම සංසාරයේ මේ රටේ නිදහස් අරගලයේ උදෙසා ගොඩාක් සටන් කරපු කෙනෙක් මම යුද්ධ කරපු කෙනෙක් ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් මැරුණ කෙනෙක් මම ඒ උපාදානයන් තුල මට නැවතත් මේ ජීවිතයේ දේශපාලන උපාදානයන් තුල ඉදිරියට යන්න ඕනේ කියලා ඒක තීරණය කරන්න ඇත්තටම මට බැහැ ඒක මන් දන්නෙත් නැහැ ඒක දන්නේ ඔබ කොහොමද ඔබ දන්නේ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයන් තුල ඔබ තුල එවැනි අතීත සංස්කාර තියෙනවා නම් තුෂ්ණා පත්‍ය උපාදානං කියන ධර්මතාවය තුල ඔබ ඔබේ පටිච්ච සමුප්පන්න ජීවිතයට එකතු කරගත්ත එවැනි දේශපාලනයට අදාළ සංස්කාරයන් ඔබ තුල තියෙනවා නම් ඔබ තුලින් මේ දැනීමත් වෙලා එවි ඔබ තුලින් මේ දැනීමත් වෙලා එවි ඔබ තුලින් ඒ සංස්කාර තියෙනවා නම් ජනතාව ඔබව පිළිගනීවි ඒකයිමත් කවුරුවත් ඔබව තල්ලු කරලා දේශපාලනේ දාන්න ඕනේ නැහැ කවුරුවත් ඔබව බලෙන් දේශපාලනේට අරන් එන්න ඕනේ නැහැ එවැනි අතීත සංස්කාරයන් අපි පුහුණු කරලා තියෙනවා නම් ඒ සංස්කාරයන් විසින්ම අපිට දැනීම් සකස් වෙනවා ඊට අදාළ ශේෂ්ත්‍රයට යන්න තේන්න ඊට අදාළ ශේෂ්ත්‍රයට යන්න අපි ගිහිල්ලා හඳහම් බලන්න ඕනේ නැහැ අපි ගිහිල්ලා මේ 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 රාජ්‍යෝග තියනවාද කියලා හොයන්න යන්න ඕනේ නැහැ ඒ දැනීම් තමා තුලින් සකස් වෙනවා පැවිදි වෙන්නේ දැනීම තියෙන කෙනා අම්මා තාත්තටත් හොරෙන් ගිහිල්ලා පැවිදි වෙනවා වගේ පැවිදි වෙන්න දැනීම් සකස් වෙනා ළමා කාලයේදීම පැවිදි වෙනවා වගේ දේශපාලනයට අදාළ දැනීම් තියෙන කෙනා රාජ්‍ය පාලනයට අදාළ දැනීම් කෙනා මගේ රාජ්‍ය පාලන ඉතිහාසය මොකද්ද කියලා කාගෙන් අන්න අවශ්‍යතාවය නැහැ ඊට සංස්කාර පත්‍ය විඥානං සංස්කාරයන්ට අදාළව එයාව මෙහෙවනවා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය එයාව මෙහෙවනවා සුදුසු කාලයේ සුදුසු ආකාරයෙන් ඒවාට යොමු වෙන ඒවා මෙහෙවද්දී එයාගේ සාංසාරික කුසල් ධර්මයන් නිසා ජනතාව තුල ප්‍රසාදය ඇති වෙනවා යාට. එයාගේ වර්ණයේ සැපේ බලයේ කෙරේ ජනතාව ප්‍රසාදය ඇති වෙනවා. ඒ නිසාම ඒ අය අනාගතයේ යලි යලිත් රාජනායකත්වයට පත් වෙනවා. ඒ නිසා අපි තුල එවැනි සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ ඒ රාජ්‍ය පාලනයට අදාළ ධර්මතාවයන් තියෙනවාද කියලා ආයිමත් හොය හොයා ඉන්න ආයින්න හඳහන් බලන්න රාජ්‍යෝග හොයන්න ඕනේ අවශ්‍ය නැහැ. ඊට අදාළ සංස්කාරයන් තමා තුල තියෙනවා නම් නිරතුරුවම ස්වභාව ධර්මය විසින්ම ඔබව ඊට අදාළ දැනීම් සකස් කරලා ඒ ගමන යන්න ඔබට මාර්ගය සකස් කරලා දෙනවා. තේන්න ඒ කාරණය අපි සිහිපත් කරන්න ඕනේ ඒ නිසා කවුරුවත්
දේශපාලනය උදෙසා රාජ්‍යයෝග තියෙනවාද එහෙම නැත්නම් ඊට කාලය සුදුසුද මං පෙර ජීවිතයේ දේශපාලනය කළා තියෙනවද මං පෙර ජීවිතයේ ජාතිය උදෙසා කැප වෙලා තියෙනවද කියන කාරණේ හොයන්න යන්න ඕනේ නැහැ ඒවා සංස්කාර විපච්චය විඥාන කියන ධර්මතාවයන් තුල අපේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල අපි දරාගෙන ඉන්නේ එහෙම තියෙනවා නම් ඒ අයට සංස්කාරයන්ට අදාළව දැනීම් සකස් වෙනවා ඒ මාර්ගය තුල පෙරට ගිහිල්ලා තමන්ගේ උපාදානයන් ජයග්‍රහණය කරා අරන් ගිහිල්ලා නැවත නැවත උපාදාන පත්‍ය බව බව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව කියන මේ දුක් ගොඩේම කොටස් කරුවේ බවට පත් වෙන්න. හොඳයි පින්වතුන් අප්‍රමාණ සතුටට පත් වෙන්න මේ මොහොතේ මේ සුන්දර උදෑසන සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ උතුම් ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කළ රැස් කරගත්තා උතුම් ධර්ම දානමේ පින් මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වතුල්ලා සියලුම දෙනාටත් ගම් වාසී රට වාසී සියලු දෙනාටත් ඒ වගේම ගෞරවනීය උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම මේ උපකාරක ධර්මයන් සකස් කර දුන් පින්වත් සාරද මහත්මයා ඒ වගේම පින්වත් පුබුදු මහත්මයා ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී පින්වත් සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුල්ලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා පින්තුල්ලා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු